නැත්තම් දැන් මගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තියෙන නායකත්වය දිස්ත්‍රික් නායකත්වය මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිතුමා විසින් ව්‍යවස්ථාවක් සම්මත කරගෙන මාව ඉවත් කළා තියෙනවා. නමුත් තමුන්නාසලා එක තුට්ටුවටවත් ගණන් ගන්නෑ. තමුන්නාසලා තමයි මම මේ දිස්ත්‍රික්කේ නායකයා හැටියට සලකන්නේ. මොකද මට ඡන්දය දෙන්නේ දයාසිරි ජයසේකර මහත්මයාවත් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාවත් නෙවෙයි මේ දිස්ත්‍රික්කේ ජනතාව. ඒ නිසා මේ දිස්ත්‍රික්කේ ජනතාව මාව නායකයා පිළිගන්න එක පිළිගන්න අතෙක් මට කිසි ප්‍රශ්නයක් නැහැ. තමුන්නාසලා පිළිගත්තේ නැත්නම් තමයි මට ප්‍රශ්නයක් වෙන්නේ. ඒ නිසා ඒ ගැන මගේ හිතේ කිසිම සැකයක් නැහැ. මම තමුන්නාසලා වෙනුවෙන් වැඩ කටයුතු කරන්න ඕන නිසා තමයි ආණ්ඩුවට බැඳුනේ. නැත්නම් මටත් අර අපේ මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වගේ ගිහිල්ලා මේ 150-200ක් එක්ක වාඩි වෙලා විරෝධතාවයක් කරන්න තිබ්බා. ඒ වගේම හරිත් ප්‍රේමදාස මහත්තයා එක්ක ගිහිල්ලා කූකාගෙන එන්න තිබුණා. නමුත් මම කල්පනා කළා එවැනි දේශපාලනයට අවතීර්ණ වෙනවට වැඩිය මේ දුක් විඳින අපේ දිස්ත්‍රික්කයේ ජනතාවට යම් සේවයක් කරන්නට නම් බලය තියෙන ආණ්ඩුවක ඉන්න ඕනේ. ඉතින් ඒ නිසා රට ගොඩ ගන්න ඕන. එහෙමනම් රට ගොඩ ගන්න අතරම තමුන්නාසලා වෙනුවෙනුත් යම් සේවයක් කිරීමට තමයි මං මැති ඇමතිකමක් ගත්තේ. ඒ කියන්නේ නැතුව ජනතාව ඉදිරියේ පක්ෂය ශක්තිමත් කර ගැනීමට ඕන වුණා. ඉතින් ඒ නිසා ඔබ දැක්කනේ මේ ළඟදී අරගලයට ගියා. අරගලයට ගිහිල්ලා මොකද වුනේ? කූහඬක් කාගෙන අපේ පක්ෂයට නායකින්ට එළියට එන්න වුණා. ඉතින් ඒවා වැරදි දේශපාලන තීන්දුව. යනවනම් ශක්තිමත් කණ්ඩායමක් එක්ක ජනතාව එකතු කරගෙන යන්න ඕන. එහෙම බැරි නම් නිකන් ඉන්න ඕනේ.